Good morning. Simple hello එකක් දෙනවා බය මාරේ සිටි එකේ ඉඳන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපිට හම්බුණ accommodation එක ගැන. ඉතින් ඇවිල්ලා දැන් සතියක අමාරක් විතර වෙනවා රුමේනියා වලට. අද තමයි free එකක් හම්බුනේ video එකක් අරන් එන්න. ඉතින් ඔයාලා දන්නවා රුමේනියා එන හැම job එකකටම වගේ අපිට free accommodation, free transport සහ ෆ්‍රී ෆුඩ් ලෝවන්සස් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ අපිට හම්බෙච්ච accommodation එක ගැන තමයි අද පොඩි විස්තරයක් අරන් එන්න හදන්නේ. අපි කතා කරලා බලමු accommodation එක ගැන විස්තර. ඉතින් ගොඩක් කට්ටිය, ඒ කියන්නේ main city එකේ jobs වලට ආපු කට්ටිය කියන දේක් තමයි ඒගොල්ලන්ට හම්බෙච්ච accommodation ගොඩක් අවුල් කියලා. මොකද සාමාන්‍යයෙන් එක රූම් එකක 8 දෙනෙක්ට 9 දෙනෙක්ට වගේ ඉන්න වෙනවලු ෂෙයා කරගෙන ඒකත් ඩබල් බෙඩ්ස් වල මේ ඉතින් ඒක ඇත්තරම එහෙන අවුල් වෙනවාට අපිට වාසනාවකට වගේ අපිට හොඳ accommodation එකක් හම්බුණා. අපි අද කතා කරන්න හදන්නේ අන්න ඒක ගැන. ඉතින් අපි බලමු කලින් මම සතියකට විතර කලින් දාපු සතිය නෙමෙයි දවස් 4ක් වගේ කලින් දාපු වීඩියෝ එක ඇත්තන වෛරල් ගියා. ගිහිල්ලා ගොඩක් කට්ටිය විස්තර ඇහුවා අයියේ කොහොමද රුමේනියා වලට එන්නේ, කොහොමද සැලරි, කොහොමද හම්බෙන accommodation, ඒව ගැන බ්ලොග් එකක් අරන් එන්න කියලා. ඉතින් අද මං හදන්නේ නිවාඩුවක් හම්බුන වෙලාවේ අපේ accommodation එක ගැන පොඩි විස්තරයක් අරන් එන්න. accommodation එකේ මේ තියෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක, මෙතන තියෙනවා ෆස්ට් ෆ්ලෝ එක, මෙතන තියෙනවා සෙකන්ඩ් ෆ්ලෝ එක. එතකොට මෙතන තමයි අපේ කිචන් එකට යන්න තියෙන්නේ. එළියෙන් ඇවිල්ලා තමයි කිචන් එකට යන්න ඕනේ. මෙතන තියෙනවා මේන් එන්ට්‍රන්ස් එක, එහා පැත්තේ තියෙනවා සෙකන්ඩරි රූම් එක. ඔය ඔතන සෙකන්ඩ් ෆ්ලෝ එකේ ඔය වහලා තියෙන ජනෙල් ටිකක් තියෙන අපේ රූම් එක. අපි එතෙන්ට යන්න තව ටිකකින්. මුලින්ම අපි කිචන් එක බලලා තියෙන හින්දා කිචන් එකට ගිහිල්ලා බලමු කිචන් එකේ මොනවද වෙන්නේ කියලා. මේක කිචන් එකක් කිව්වට අපිට කිචන් එකක් විදිහට යූස් කරන්න හම්බෙලා තියෙන්නේ කලින් පීට්සා රෙස්ටුරන්ට් එකක් විදිහට පාවිච්චි කරපු තැනක්. මෙතන තියෙනවා අර පර්ණ තාලට යූස් කරපු හීට එකක්. ඊට මෙතන තියෙනවා දරපෝරණුවක් පීට්සා හදන්න පාවිච්චි කරපු. එතකොට මේ හරිය තියෙන අපිට ස්මාර්ට් ටීවී එකක් කන වෙලාවට ඉන්නගෙන බලන්න පුට් එකක් දාලා මේසත් එක්ක. එතකොට මේ හරිය තියෙන අපිට අවන් එකක් අවන්යක් තියෙනවා. මෙහින් ගියම අපිට තියෙනවා සිංක් එකක්, මෙතනක් තියෙනවා තව අවන් එකක්, ෆ්‍රිජ් තුනක් තියෙනවා අපිට යූස් කරන්න ඩොනේෂන් එකේ. මේ හරියින් පොල්ට ගියම තියෙනවා කිචන් එකට එන කට්ටියට යූස් කරන්න වෙනම වොෂ්රූම් එක. අපේ කොල්ල ටික උයනවා, එතන අරා ඉන්නවා, ගයියා ඉන්නවා. ගයියා මොනා කරන්නේ? බත්යක් ගන්න යන්නේ. අපි මල්ලි ඉන්නවා. කුස්සියේ වෙන්නේ. එතකොට අපි දැන් ගිහිල්ලා කතා කරමු අපේ accommodation එකේ rooms ගැනයි, guest rooms ගැනයි කොහොමද තත්ත්වය කියලා. අර පොඩි කරදරයකට තියෙන්නේ kitchen එක පොඩ්ඩක් එළියේ තියෙන එක. අපිට ඒක විතරයි මෙතන අපිට හම්බෙච්ච accommodation එකේ පොඩි අවුලකට තියෙන්නේ. මොකද පාන්දරට එහෙම ගොඩක් සීතලයි. දැනුත් යන්නේ දැන් උදේ බලන්නකෝ, උදේ 10:32 වෙලාව හරියටම. මේ හරියටම සෙල්සියස් අංශක 6යි. උදේ 10 මාට්ටත් යන්නේ පෝල් එක. පට්ට සීතලයි. මෙතනින් අපේ මේන් එන්ට්‍රන්ස් එක අපේ accommodation එකට. මෙතනින් ගියාම මෙතනින් තියෙනවා security room එක. දැන් අපි මේ යන්නේ first floor එකට. අපි ගිහලා බලමු. first floor එකට යද්දිම එතන තියෙන්නේ අපිට වොෂ් රූම්ස්. කවුරුහරි මේලාන වොෂ් රූම් එක යූස් කරන ඇතුලේ. ඉතින් ගිහිල්ලා පෙන්නන්න බෑ. අපි උඩ තියෙන එකට යමු. කොල්ලෙක් වොෂ් දාලා එනවා. එතකොට
First floor එකේ rooms අපිට තියෙනවා rooms 8ක් තියෙනවා නේද? Rooms 8ක් තියෙනවා. සමහරක් rooms තියෙනවා 4 දෙනෙක්ට share කරගන්න පුළුවන්, දෙන්නෙක්ට share කරගන්න පුළුවන් rooms තියෙනවා, 3 දෙනෙක්ට share කරගන්න පුළුවන් rooms තියෙනවා. හිතර මෙතන තියෙනවා අපිට ඇතුලේ accommodation එක ඇතුලේ temperature එක control කරගන්න පුළුවන්. ඒක heaters වල. එතකොට අපිට ඒකින් free wifi use කරන්න දීලා තියෙනවා wifi routers දෙකක් 5G 4G දෙකනම. දැන් අපි යමු අපි ඉන්න floor එකට. අපි ඉන්නේ second floor එකේ. එන්න මෙතන තියෙනවා heater එකක්. බලමු. අපිට second floor එකේ හම්බලා තියෙනවා අර කලින් වගේම rooms 8ක් lights දාලා පෙන්නනවා. මෙතන තියෙන ඕස්ට්‍රෝ බහැරකද? යනවා. කොහෙද? තවන්නන. කොල්ල දෙන්නේ කරා shopping. මෙතන තියෙන අපේ washrooms, hot water showers දීලා තියෙන්නේ. එකපාර තුන් දෙනෙක්ට නාන්න පුළුවන් විදිහට showers තුනක් දාලා තිනා. මේ washroom එක තාම complete නෑ. උඩ ගොඩක් complete නෑ. මෙතන sink එක තියෙනවා. මෙතන තියෙනවා commons. මෙහි යුරෝප් ස්ටයිල් එකට තියෙන්නේ මේ washrooms ගියට පස්සේ hand showers නැහැ. tissues තමයි යූස් කරන්න වෙන්නේ. ඉතින් ඒ වලට එන්න ඉන්න කට්ටිය හුරු වෙලා එන්න වෙනවා. නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ එතනින් අපි ඇතුළට එද්දි ඔන්න තියෙනවා අපිට washing machines හතරක් දීලා washing machine හතර දීලා තියෙනවා. හැඳුන් ටික ගත්තාට පස්සේ වේලෙන් දාන්න ඔන්න වැල් ටික ගැට ගහලා තියෙනවා. මෙතනත් අපිට කොමඩ් එකක් දීලා තියෙනවා. එතකොට මෙහෙත් අර කලින් වගේමයි 8 දෙනෙක්ට ෂෙයා කරගන්න පුළුවන් rooms තියෙනවා. එතකොට දෙන්නෙක්ට 3 දෙනෙක්ට 4 දෙනෙක්ට ඒ වගේ rooms ඉල් තියෙනවා. මේ තින්නේ මේ room එක නම් වහලා තියෙන්නේ. මෙතන තියෙනවා 8 දෙනෙක්ට ෂෙයා කරගන්න පුළුවන් ලොකු room එකක්. අපි බලමු අපේ room එකට ගිහිල්ලා කොහොමද තාත්තේ ගියේ. මෙන්න දිනන අපේ රූම් එක. අපිට හම්බෙලා තියෙන 4 දෙනෙක්ට ෂෙයා කරගන්න පුළුවන් රූම් එකක්. ඉතින් අපිට ප්‍රශ්නයක් උන්නේ අපේ රූම් එකේ ඉන්නේ මායි, අපේ මල්ලි, අපේ අයියා, අපේ ලංකාවේ හිටපු හොඳම යාළුවෙකුයි. ඉතින් ඒක ෂෙයා කරගන්න ලොකු ප්‍රශ්නයක් උන්නේ. මේ තියෙන මගේ ඇඳ, මේ තියෙන මල්ලි ඇඳ, මේ තියෙන යාළුවා ඇඳ, අපිට තියෙන අයියා ඇඳ. අපිට කබඩ් එකක් හම්බෙලා තියෙනවා වෙනම. එක රූම් එකකට හීටර්ස් දෙකක් වගේ, කියන්නේ 4 දෙනෙක් ෂෙයා කරගන්න පුළුවන් රූම් එකකට හීටර්ස් දෙකක් වගේ, දෙන්නෙක්ට ෂෙයා කරගන්න පුළුවන් රූම් එකක එක හීටරයක් වගේ හම්බෙලා තියෙනවා. මෙතන තියෙන ලොකු මිරර් එකක්. අපි බලමු එළිය කොහොමද කියලා අපිට view එක. ඔන්න තියෙනවා view එක. ඉතින් බයමාර කියන්නේ ගොඩක් කඳු වලින් වට වෙච්ච ලස්සන ගමක්. ඉතින් මේක හවස වෙලාවට තමයි මේ හරියට ලස්සන view එකක් තියෙන්නේ. ඉර බහගෙන යන වෙලාවට අහස ගොඩක් ලස්සනයි, පාට පාට එනවා. දැන් තාම උදේ හින්දා ඉර එහා පැත්තෙන් තියෙන්නේ. එහා පැත්තේ රූම් එකක් ඕපන් කළොත් අපිට බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සනයි මේ පැත්තට. අද එච්චර වලාකුළු එහෙම පේන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි accommodation එකේ තත්ත්වය. අපිට හම්බෙලා තියෙන accommodation එක ඔන්න කොහොමයි? වහම සීතලයි එළිය. එතකොට අපි කතා කරොත් මේක මම දෙන්න හිටපු පණිවිඩයක්. කට්ටියම අහනවා අයියේ මොකෙන්ද මොන urgency එකෙන්ද ඔයා ගියේ, අපිටත් විස්තර කියන්නකෝ කොහොමද යන්නේ, කොහොමද procedure කියලා. අපි ආවේ urgency එකේ නම, එතකොට ඒගොල්ලන්ගේ web page එකේ, Facebook page එකේ links, එතකොට ඒගොල්ලන්ගේ phone numbers, ඒගොල්ලන්ගේ address එක මම ඔක්කොම මම පල්හා වීඩියෝ එක පල්හා description එකෙන් දාන්නම්. ඔයාලා ඒකට log වෙලා බලන්න, එහෙම නැත්නම් call එකක් දීලා try කරලා බලන්න. මට අර වීඩියෝ එක viral ගියපු නිසා මේ ගොඩක්
මැසේජස් එන්න ගත්තා මම පුළුවන් විදියට හැමෝටම ප්‍රයිවට් මැසේජ් කරා ප්‍රයිවට් මැසේජ් කරගන්න බැරි තරමට මැසේජ් ගොඩාක් එන්න පටන් ගත්තා ඉතින් ඒක නිසා මම බ්ලොග් එක පල්ලෙහින් දාන්නම් ඒගොල්ලන්ගේ ෆෝන් නම්බර්ස් ඔක්කොම ඔයාලා ට්‍රයි කරලා බලන්න එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු කට්ටියම පරිස්සමෙන් ඉන්න රුමේනියා වල හොඳ නරක ඔක්කොම ඉස්සරහට ඇත්තම විස්තරේ අරගෙන එන්න එහෙනම් කට්ටියටම බුත්සන්නේ පරිස්සමෙන් ඉන්න